නූතන අර්ගල අවකාශයේ පිරී පවතින්නේ අර්ගල කරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට නොව දැනුමට සෞන්දර්යයට කලාවට ප්‍රවිෂ්ට වන මානසිකත්වයයි ඉන් ප්‍රමුඛ වන්නේ අර්ගල බිම තුල පිහිටුවා තිබෙන පුස්තකාලයයි මේ පුස්තකාලයේ ගොඩනැගින්නේද අර්ගල කරුවන්ගේ දායකත්වයෙන් එහි අරුත දිවාරය දෙකෙහිම ප්‍රයෝජනයක් අත්කර ගන්නා අර්ගල පාඨකයන් දකින විට වටහාගත හැකිය වර්තාවන අන්තමට අර්ගල බිමේ පුස්තකාලය අර්ගල බිමක පිහිටාගත් ලොව පළමු පුස්තකාලයයි පොත් තමයි හොඳම ආයුධය එනිසායි දැනටත් මේ ආණ්ඩුව බය වෙලා තියෙන්නේ එනිසා මම කියනවා විවිසිවන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ මොකක්ද සහ ප්‍රජාතන්ත්‍රවාදී රටකට මොන ව්‍යවස්ථාවද ගැලපෙන්නේ කියන දේ අපේ තරුණෝ දැනගන්න ඕනේ. ඒ නිසා බොරුවට කෑ ගහලා බොරුවට පෝස්ටරයක් කෙල්ලගෙන ඇවිල්ලා සෙල්ෆියක් අරගෙන මේක සැනකෙලි භූමියක් කරගෙන ආ මමත් ආවනේ මේ අර්ගල භූමියට ගෝටා ගෝගමට මමත් ආවනේ කියලා බුක්කියේ පෝස්ටරයක් අප්ලෝඩ් කරනවට වඩා එහා ගියපු දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ අර්ගල භූමිය. දැන් ඔබට පේනවා තොইল නටනවා අපි මෙතන පුස්තකාල තියෙනවා නොයෙකුත් නිර්මාණ නිසදෙස් බී වෙනවා කවි තියෙනවා කවිවලින් නිර්මාණ බී වෙනවා වේදිකා නාට්‍ය බී වෙනවා එතකොට අපේ පරම්පරාව නිර්මාණශීලීව මේ අරගලයට මූණ දෙනවා ඒ නිර්මාණශීලීත්වය නිසාම මේ අරගලයේ දිනෙන් දින දියාරු වෙනවට වඩා මේ අරගලය දිනෙන් දින ලස්සන වෙනවා මේ අරගලයේ දිනෙන් දින දලුලනවා ඒ නිසා මේ අරගලය කියන්නේ මහා පතාක වෘක්ෂයක් එන්න එන්න මේ අරගලයට කට්ටි එකතු වෙනවා මේ මං අතේ තියෙන භාෂිනේ නිදහස සම්බන්ධ පොතක්. මේකේ පිටිපස්සේ තියෙනවා බලය නිසා දූෂණය ඇතිවේ. අසීමිත බලය නිසා අසීමිත දූෂණය ඇතිවේ. අපේ භාෂිනේ නිදහස මොකක්ද? අපේ කතා කිරීමේ අයිතිය මොකක්ද? මේ උද්ඝෝෂණය කිරීමේ අයිතියක් අපිට තියෙනවද කියන දේ අපේ තරුණ කොල්ල කෙල්ලෝ දැනගන්න ඕනේ. මේ උද්ඝෝෂණය දියාරු කරන්න නොයෙකුත් අන්දමේ නොයෙකුත් අය බොහෝ උත්සාහයන් දරමින් ඉන්නවා. ඒක රාජ්‍ය මට්ටමින් හෝ වේවා රජයට පක්ෂපාති තවත් සංවිධාන වලින් හෝ වේවා ඔබට ඔබ දකින්න ඇති සෝෂල් මීඩියා වල කොණ්ඩම් භාවිතා කරනවා මෙතන මෙතන මත්ද්‍රව්‍ය භාවිතා කරනවා මෙතන ගෑනු ළමයි දූෂණය වෙනවා මෙතන අසබි දසුන් ප්‍රචාරය වෙනවා මෙතන කුඩු බෙදා හරින මධ්‍යස්ථානයක් වගේ විවිධ වූ බොරු ප්‍රචාර දියත් කරමින් නොයෙකුත් ආකාරයෙන් අපේ මේ ප්‍රේමණීය අරගලයේ දියාරු කරන්න ගත්තා ඒ නිසා මට මේ හම්බෙන් හම්බෙච්ච මේ භාෂණයේ නිදහස සම්බන්ධ පොත අද රාත්‍රියේ මේ පුස්තකාලයේ මම ගත කරන හෝරා කීපේ මං කියවලා ඉවර කරන්න ඕන මොකද අපේ තරුණ කොල්ල කෙල්ලෝ හැම වෙලේම තේරුම් ගන්න ඕනි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්න තියෙනවා නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්න අපිට තියෙන මූලික අයිතිවාසිකම් මොනවද කියලා අයිතිවාසිකම් දන්නේ නැතුව බොරුවට ඇවිල්ලා අරගල කරලා වැඩක් නැහැ අයිතිවාසිකම් අපේ රටේ නීති දන්නේ නැතුව අපි බොරුවට ඇවිල්ලා අරගල කරලා වැඩක් නැහැ එහෙම වුණොත් තමයි පොලිසියෙන් ආවම කඳුළු ගෑස් ගාද්දී අපි දුවන්නේ අපිට අරගල කරන්න නම් අපේ භාෂණයේ නිදහස සම්බන්ධ නීති සම්බන්ධ අපි දැනගෙන තියෙනවා එනිසා අරගලයට දවස් 18ක් වෙද්දී පුස්තකාලය අපේ කොළඹ ගෝඨාගෞගමේ හැදිච්ච පුස්තකාලයේ බ්‍රාන්චස් දැන් ගාල්ලේ නුවර කුරුණෑගල වගේ විවිධ තැන්වල ඉදිවෙමින් පවතිනවා මෙතන තමයි ගෝඨාගෞගමේ ප්‍රධාන පුස්තකාලය තියෙන්නේ එතකොට මෙතනට පොත් දහස් ගණන් එනවා පොත් ප්‍රකාශකයන් විසින් පොත් දහස් ගණන් පරිත්‍යාග කරනවා එනිසා අපේ පොත් විවිධ බ්‍රාන්චස් වලට දැන් මේ වෙදි බෙදා හැරමින් පවතිනවා එනිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ අරගලේ දියාරු කරන්න ඔබට ඇහෙනවා දැන් හෝන් සද්ද ඔබට ඇහෙනවා බජව් ගහනවා ඔබට ඇහෙනවා සමහරු නටනවා ඔබට පේනවා විවිධ ආකාරයෙන් මේ අරගල භූමිය සැනකෙලි භූමියක් ගණේට වුන්පත් කරන්න උත්සාහ කරලා තියෙනවා ඔව් මේක ජොලි වෙන්න ඕනි තැනක් නෙවෙයි මේක ජොලි වෙන්න අපිට අයිතිවාසිකමක් තියෙනවා නමුත් මේ ඒකට මොහොත නෙමෙයි මේක අරගල භූමියක් අරගල කරන්න ඕනි අපි හරියට දැනගෙන නටලා මෙතන ජොලි කරලා සෙල්ෆියක් ගහලා යනවට වඩා ඇවිල්ලා පුස්තකාලයට ඇවිල්ලා දැනුමෙන් සන්නද්ධ වෙන්න දැනුම හොයන්න නීති පොත් කියවන්න නීති පොත් පෙරලන්න කතන්දරයක් කියවන්න නවකතාවක් කියවන්න කෙටි කතාවක් කියවන්න කවියක් රස විඳින්න ඇවිල්ලා කාත් එක්ක හරි පොඩ්ඩක් දැනුම බෙදා ගන්න. එතකොට තමයි මේ අරගලයේ පොහොණි වෙන්නේ, පෝෂණය වෙන්නේ. ඒ නිසා ඇවිල්ලා සෙල්ෆියකට සීමා කරන්න එපා මේ අරගල භූමිය. ඇවිල්ලා බජව්වකට සීමා කරන්න එපා. ඇවිල්ලා නලාවකට සීමා කරලා යන්න එපා. ඇවිල්ලා පොතක් කියවන්න, පොතක් පරිත්‍යාග කරන්න. gedara තියෙන පෙරලලා නැති පොතක් ඇවිල්ලා දැන්වත් මේ අරගල භූමියට ඇවිල්ලා ඒ පොත පරිත්‍යාග කරන්න. මොකද දහස් සංඛ්‍යාත මිනිස්සු මේ අරගල භූමියට දැන් ඉන්නේ පුස්තකාලේ ඇවිල්ලා
පොඩ්ඩක් ඉඳගෙන වෙහස නිමාගෙන පොතක් කියවලා යන්න.